අයිබෝවන් මිර වැඩසටහන තුලින් අදත් අපි බලාපොරොත්තු වෙන්නේ රටක් විදිහට අපේ රට දියුණුව කරා යන ගමනේදී අපට වැඩි දියුණු කරගත හැකි අංශ මොනවද විශේෂයෙන්ම අපි පසුගිය සති කිහිපය තුළ වෙන් කරේ සංචාරක ව්‍යාපාර ආශ්‍රිතව අපි කොහොමද අපේ රට සංවර්ධනය කරාගෙන යන ගමනේදී අපේ තියෙන අඩුපාඩු දුර්වලතා හඳුනාගෙන මේ ශ්‍රේෂ්ඨය තුළ ඉහළ ආදායම් ලබන්න කියන කාරණාව අදත් අපි හිතුවා සංචාරක ව්‍යාපාරයේ ආශ්‍රිතවම මේ කර්මාන්තය ආශ්‍රිතවම වෙනස් ප්‍රතිකඩක් පිළිබඳව කතා බහ කරන්න. වර්තමානයේ නූතන ප්‍රවණතාවය අනුව විවිධ දේවල් ලෝකයේ තුල බිහි වෙනවා. මේ හැම දෙයකම අත්හදා බැලීම් පරිශන වඩා වැදගත් වෙනවා. ඒ නිසාම තමයි ඕනෑම ශ්‍රේෂ්ඨයක ඉදිරි දියුණුව වෙනුවෙන් කටයුතු කරද්දී විශේෂයෙන්ම පරිශනයක අත්‍යවශ්‍යතාවයක් මතුවෙන්නේ. ඒ නිසාම අපි හිතුවා පරිශනයක් ආශ්‍රිතව සහ පරිශනයකදී අනාවරණය කරගත්තු කරුණු අනුව අද දවසේදී මේ කතාබහ ඉදිරියට කරගෙන යන්න. ඉතින් පරිශන සම්බන්ධයෙන් සංචාර විශේෂම සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත පරිශන සම්බන්ධයෙන් විශේෂ කුසලතාවයක් තිබෙන සහ ඒ ආශ්‍රිතව විවිධ අවබෝධයන් සහිතව ඔබට කතා බහ කරන්න දර්ශන වීරකෝන් මහත්මයා අදත් ඉන්නවා අපිත් එක්ක සාකච්ඡාවට එකතු වෙලා අයබෝන් කියලා ඔබතුමාණන් පිළිගන්න. අයබෝන් දිනේෂ්. දර්ශන මහත්මයා අද අපි කතා කරන්නේ මොකක් ගැනද? අපි කෙටි හැඳින්වීමක් මුලින් කරමු. ඔව් අපි බලමු 2018 වර්ෂයේ කියන්නේ පහුගිය අවුරුදු පහක 2015 සිට 2016 2017 2018 වගේ වර්ෂවලදී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳ සංඛ්‍යාලේඛන බලමු. ඒක තමයි ප්‍රධානම දේ. ඊට පස්සේ අපි එතනින් එහාට දෙවෙනියෙන්ම මොන ජාතියේ ජල ජාතික නිෂ්පාදිතය ඇතුළු දේවල් වලට කොච්චර දායක වුණාද කියලා. මොකද ඒ හරහා පුළුවන් වෙනවා යම් කිසි ව්‍යාපාරිකයෙකු එහෙම නැත්නම් ඉදිරි දැනට ලංකාවේ ඉන්න දැනට ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න එන්ටර්ප්‍රනර්ස්ලාට කියන්නේ ව්‍යාපාර සංචාර කර්මාන්තයේ දිලා ඉන්න පුද්ගලයන්ට ඒ වගේම මේ වැඩසටහන බලන අනිකු සංචාර කර්මාන්තයට සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයන්ටත් යම් කිසි අවබෝධයක් ලබා ගන්න මුලිකවම අපි එතනින් අද වැඩසටහන පටන් ගමු. ඔව් දැන් ඔබතුමන් පැහැදිලි කරා වගේ පුළුල් කතා බහක් අද අපිට ඉදිරියට ගෙන යන හැකියාවක් තිබෙනවා. ඊට කලින් මම ඔබතුමන්ගෙන් අහන්න කැමතියි දැන් ඔබතුමන් සංචාර කර්මාන්තය ආශ්‍රිතව විශේෂීකරණය වෙලා ඒ ආශ්‍රිත පරීක්ෂණ කරනවා. රටක් ලෝකයක් විදිහට ඉදිරියට යන ගමනේදී පරීක්ෂණයක අත්‍යවශ්‍යතාවය ඔබතුමා කොහොමද හඳුන්ගන්නේ? පරීක්ෂණය කියන එක වර්ග දෙකක් වෙනවා. එකක් තමයි අපිට ස්ට්‍රැටජික් ඩිසිෂන්ස් ගන්න පුළුවන් වෙන්නේ පරීක්ෂණයක් නිසා. ඒතකොට ඒක කොටස් දෙකකට වෙන්නවා. එකක් තමයි සංඛ්‍යා ලේඛන වලින් ගන්න ඇත්තටම වෙලා තියෙන දේවල්. අනිත් එක තමයි යම් කිසි සමීක්ෂණ වලින් ගන්න ප්‍රතිඵල. දැන් සමීක්ෂණ වලින් අපිට ගන්න පුළුවන් ඒක අපි ගත්තොත්ින් එහේ මුලින්ම අපි සමීක්ෂණ ගැන යම් කිසි දෙයක් කතා කරුවොතින් ලංකාවේ සංචාරකයේ කරන සංචාරකයන්ගෙන් අපි ඒගොල්ලන්ගෙන් ෆීඩ්බැක් එකක්. එහෙම නැත්නම් ඒ හෝටල් ආශ්‍රිතව හෝ එහෙම නැත්නම් ගුවන්තොටුපළේදී ගුවන්තොටුපළේ පිටවීමේදී මේක ඇතුළු වීමේදී නෙමේ ඔබ ලංකාවේ සංචාරකයෙක් විදිහට දවස් කීයක් හිටියද මොන මොන ස්ථානවලට ගියාද ඒ වගේම ස්ථානවල ඔබ දැකපු සුන්දරත්වය ඒ වගේම ඒ තැන් දියුණු කරන්න ඕනේ කියලා ඔබ මොනවද දකින්නේ අන්න ඒ වගේ ක්වෙස්චන් එකක් ගන්න ඕනේ. මම හිතන්නේ මට තියෙන අවබෝධය අනුව ලංකාවේ එහෙම දෙයක් වෙනවා කියලා ඉවරලා ඒක එක පැත්තක්. දෙවෙනි පැත්ත තමයි දැන් ආපු සංචාරකයා ආවිල්ලා හෝටල් වලින් ලබාගත් දත්තානුව අපි ඒකට කියන්නේ පෝස්ට් මෝඩර්න් එකක් කියලා. ඇත්තටම මේ වෙච්ච දේවල් වලින් අපිට යම්කිසි තීරණ ගැනීමේ හැකියාවට ඉවහල් කරගන්න පුළුවන්. ඇනලයිස් කරලා මොනම හේතු වලට සංචාරකයා ආවේ කොයි වගේ රටවල් වලින්ද ජල ජාතික නිෂ්පාදනයට හම්බෙච්ච දායකත්වයේ ඔයගේ දේවල් දෙපැත්ත අපිට කතා කරගන්න පුළුවන්. දැන් ඔබතුමා මෙතනදී ඔබතුමන්ගේ පරීක්ෂණය තුළදී මූලාශ්‍ර කරගත්තු අංශ පිළිබඳව අපි පැහැදිලි කරොත් විශේෂයෙන්ම නියදිය මොකක්ද ලංකාවේ සංචාර කර්මාන්තය පිළිබඳවද සහ මොන මාතෘකාවක් යටතේද මේ මෙමර පරීක්ෂණයේ දිග හැරුණේ? විශේෂයෙන්ම මේ පරීක්ෂණයේ මම කළේ ඇත්තටම මගේ MBA එක ඒ කියන්නේ මාස්ටර් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් උපාධිය ඉංගලන්තේ සපොක් විශ්වවිද්‍යාලයට කරද්දි මගේ තීසීස් එකට තමයි මම මේ සංචාර කර්මාන්තයේ ආශ්‍රිතව මේක ඉදිරිපත් කළේ මගේ විශ්වවිද්‍යාලයට. එතකොට මේක ඇත්තරම තියෙන්නේ මම මගේ තියෙන ෆස්ට් හෑන්ඩ් ඒ කියන්නේ මගේ තියෙන සෙකන්ඩ් ඩේටා වලින් ප්‍රයිමරි ඩේටා නෙමෙයි. මොකද ඒක යම් පැහැදිලි කිරීමක් කරනවා නම් අපේ නරඹන්නන්ට ප්‍රයිමරි ඩේටා සහ සෙකන්ඩ් ඩේටා කියලා ඉවරලා කොටස් දෙකක් බෙදෙන ඕනම් පරීක්ෂණයක. එතකොට ප්‍රයිමරි ඩේටා කියලා කියන්නේ ඒක මම යම් කිසි ක්වෙස්චන් එකක් දීලා ඒකට යම් කිසි නියැන්දියක් තෝරාගෙන ඒ නියැන්දියෙන් හම්බෙන උත්තර ටික අරගෙන ඒක ඇනලයිස් කරලා යම් කිසි ඒ කියන්නේ කන්ක්ලූෂන්ස් වලට යම් කිසි නිගමනයන් වලට ලැබීම තමයි මේ ප්‍රයිමරි data analysis එකක් කියන්නේ. දැන් මෙතන ඇත්තටම තියෙන්නේ secondary data analysis එක. secondary data analysis එකක් කියලා කියන්නේ ඇත්තටම එතෙන්දී කරන්නේ යම් කිසි පිළිගත් ආයතනයකින් කරන ලද ඒ වගේම අපිට ඒ සංඛ්‍යාලේ ඒ කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵල අන්තර්ජාලය හරහා හෝ ඒ වගේ ඒකට කියන්නේ public domain එකේ තියෙන මේ
විස්තර අරගෙන ඒකෙන් ඇනලිසිස් එකක් කරලා අපි යම්කිසි තීරණ ගැනීමකට තමයි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මේ ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දිනුෂි ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය, සංචාර ප්‍රවර්තන ආයතනය, ආගම නිකුණ දෙපාර්තමේන්තුව සහ මහ බැංකුව මේ වාතාවන් ඔස්සේ මම අරගත්ත සංකලයකන වලින් තමයි ඉදිරියේදී මේ වැඩසටහන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව අර ප්‍රයිමරි ඩේටා කරලා වලින් ගත්ත දේවල් නෙමෙයි. ඔව් දැන් අපි පිළිගත් සංකලයකන දත්ත අනුව නියලුණු පරීක්ෂණයක ප්‍රතිඵල පිළිබඳව තමයි අපි කතා බහ කරන්නේ. දැන් ඔබතුමන් මේදී අනාවරණය කරගත්තු සුවිශේෂී අංශ පිළිබඳ අපි අවධාරණය කරමු. ඔව් සුවිශේෂී අංශ කියන්නේ අපි දැන් අපි මම ඇත්තටම මෙතෙන්දී කතා කරන්න බලාපොරොත්තු වෙන 2018 දී ලංකාවේ තිබිච්ච තත්ත්වය 2019වත් 2020වත් නෙමෙයි. මොකද 2020 කතා නොකරන්න හේතුව තමයි 2020 වෙනකොට කොවිඩ් තත්ත්වයත් එක්ක ලංකාවට වෙච්ච බලපෑම සමා වෙන්න ඕනේ. 2019 තිබිච්ච තමයි ඊස්ටර් ඇටැක් එක. පාස්කු ඉරිදා ප්‍රහාරය එක්ක ලංකාවේ සංචාර කර්මාන්තයේ වෙච්ච දැඩි බලපෑම නිසා 2019 සංඛ්‍යාලේඛන මම මෙතෙන්දී භාවිතා කරන්නේ නැහැ. මොකද ඒකෙන් අසාධාරණයක් වෙන්න පුළුවන්. අපි ඒකට ඉග්‍රෙසින් කියනවා when you compare you need to compare apple to apple කියලා. එතකොට අපි මෙතන බලාපොරොත්තු වෙන්නේ apple ගෙඩි දෙකක් compare කරන්න මිසක් apple ගෙඩියක් සහ දුරන් ගෙඩියක් compare කරන්න නෙමෙයි. එතකොට 2019 කියන එක මම මගේ thesis එක මගේ එංගලන්ත විශ්වවිද්‍යාලයට මේ ඉදිරිපත් කරන වෙලාවේ 2019 තිබ්බේ draft data. ඒ කියන්නේ ඒක තවුරු නොකරන ලද දත්තයන්. ඒක නිසා 2018 ඉතාම සුදුසුයි කියලා කල්පනා කරලා 2018 පදනම් වර්ෂයක් විදිහට අරගෙන ඒ ගැන අපි විස්තර කතා කරමු. දැන් 2018 අවසානයේ වෙන විට අපිට මතකයි ලෝකයම ලංකාව හොඳම සංචාරක ගමනාන්තයක් විදිහට නම් කරා. 2018 වර්ෂය තුළ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් අපි යම්තා දියුණුවකට පත් වුණාද කියන එක අපිට ඒ තුළින් අනාවරණය කර ගැනීම හැකියාවක් තිබෙනවා. එතකොට කිසිදු බාධාවකින් තොරව සංචාර කර්මාන්තයේ යම් දියුණුවක් දුටු වර්ෂයක් ඉදිරි 2018 වර්ෂය අපිට හඳුනා ගන්නට පුළුවන්. එතකොට මෙහිදී මේ වර්ෂයේ තියෙන සංඛ්‍යාලේඛනත් අනුව අපි කොහොමද ඉදිරියට ගමන් කරන්න ඕන තවදුරටත්? ඔව් දැන් 2018 මම ඔබට යම්කිසි සංඛ්‍යාලේඛන වගේක් ඔබට ඉදිරිපත් කරන්න. එතකොට ඔබට මේකෙන් යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන්. අපි දැන් 2015 වර්ෂයේ ගත්තොත් එහෙම ලංකාවට ආපු සංචාරකයන් ප්‍රමාණය මේක සෝස් එක ශ්‍රී ලංකා ටුවරිසම් ඩෙවලොප්මන්ට් ඔතොරිටි එකේ 2019 වර්තාව ඇනුවල් රිපෝට් එකෙන් ගත්තේ. එතකොට 1.7 million 1.7 million සංචාරකයෝ ඇවිල්ලා තිනවා 2015. එතකොට 2016 වෙනකොට මිලියන 2ක්, 2017 වර්ෂයේ වෙනකොට මිලියන 2.1ක් සහ 2018 වර්ෂයේ මිලියන 2.3ක්. එතකොට ඔබට පේනවා මේ අවුරුදු වල කොච්චර සංචාරක කර්මාන්තයේ දියුණු වේගෙන ආවද කියන පළවෙනි කාරණය. එතකොට 2018 ඇවිල්ලා මිලියන 2.3 එනකොට මේකෙන් රටට හම්බෙච්ච කියන්නේ ඒකට විදේශ විනිමය ප්‍රමාණය ගත්තොතින් එහෙම ඇමරිකානු ඩොලර් මිලියන 4380.6ක් වගේම 4381ක් කියලා අපිට ගන්න පුළුවන්. ඒකම දළ ජාතික නිෂ්පාදනයේ GDP එකට 4.9%ක දායකත්වයක් මේකෙන් හම්බුණා. ඒ වගේම මෙතන තව ගන්න පුළුවන් total foreign guest nights ගත්තොතින් එහෙම කොච්චර සංචාරකයෝ මෙතන හිටියද කියවොතින් එහෙම මිලියන 25ක්. ඒ වගේම තව ගත්තොතින් එහෙම 72.77ක් මොනවාද ඒකවිල්ලා, ඒ කියන්නේ කොච්චර සංචාරකයෝ මේ accommodation occupancy rate of accommodation ඒ කියන්නේ සංචාරකයන්ගේ අපි එකට කියන්නේ occupancy rate එක ඉවරලා ලංකාවේ හෝටල් කාමර වලින් කොච්චර ප්‍රමාණයක් පිරලා තියෙනවද කියලා ගත්තොත් ඉන්නේම 72.77 කාමර පිරලා තියෙනවා 2018 වර්ෂයේ. ඔව් 18 දී. ඒ වගේම employment ඒ කියන්නේ රැකියා නියුක්තිය ගත්තොත් ඉන්නේම රිජිස්ටර් රැකියා 384487කුත් ඒ වගේ ඒ කියන්නේ sorry සමා වෙන්න ඕනේ සම්පූර්ණම සංචාරකයෝ ඒ කියන්නේ සංචාර කර්මාන්තය ආශ්‍රිතව රැකියා ප්‍රමාණය 388487කුත් ඒකේ ත්‍රිජු රැකියා 169003ක් සහ වක්‍ර රැකියා 219484ක් තත්වයක් තමයි මෙතන තියෙන්නේ. තවත් මේක පැහැදිලි කරනවා නම් අපි ගත්තොත් එහෙම top 5 ඒ කියන්නේ ලංකාවට වැඩිම සංචාරකයන් ආපු රටවල් ගත්තොත් එහෙම ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ඔස්ට්‍රේලියාව කියන රටවල් තමයි ඉදිරියෙන්ම තියෙන්නේ. දැන් ඔබතුමන් සඳහන් කර සංඛ්‍යාලේඛන ආශ්‍රිතව මම ප්‍රශ්න කීපයක් යොමු කරන්න හිතුවා. දැන් ඔබතුමන් සඳහන් කළා දළ ජාතික නිෂ්පාදනයේ 4.9% දායකත්වයක් සංචාර කර්මාන්තයේ 2018 වර්ෂයේදී ලබා දීලා තිබෙනවා. මේ තරම ප්‍රමාණවත්ද අපි රටක් විදිහට ඉදිරියට යන ගමනේ? ඔව් දැන් මෙතෙන්දී මොනවද අපි බලන්න ඕනේ අපේ රීජනල් කම්පිටිටර්ස් ලයික් ඒ ඉන්දියාව නම් අපිට ඩෙස්ටිනේෂන් එකක් විදිහට ලංකාවගේ 60 ගුණයක් තියෙන රටක්. ඒක නිසා අපි ඉන්දියාවත් එක්ක ලංකාව සංසන්දනය කරන එක අර මම කලින් කිව්වාගේ අපලට කොල් වෙන්නේ නැහැ. ඒක නිසා අපි මාලදිවයිනත් එක්ක ගත්තොත් එහෙම මාලදිවයිනේ කොච්චර සංචාරක ප්‍රමාණයක් ආවද කියලා ඒ සංඛ්‍යාලේඛන බලලා අපිට ගන්න පුළුවන්
අපිට 2018 මිලියන 2.3ක් සංචාරක වෙනකොට ලංකාව මේ මාලදිවයිනට කොච්චර සංචාරකයෝ ආවද කියලා පළවෙනි කාරණේ දෙවෙනි කාරණේ ලංකාවට සහ මාලදිවයිනට 2018 ආපු 2.3 මිලියන් සංචාරකයන්ගෙන් කොච්චර ප්‍රමාණය රිපීටර්ස්ලාද කියලා ඉවරලා. ඔව් ඒ වගේම තමයි දැන් ඔබතුමන් සඳහන් කළ එකවස්තාවක ඍජු සහ වක්‍ර රැකියා රාශියක් සංචාර කර්මාන්තය තුල ව්‍යාප්ත වෙලා තිබෙනවා. වර්තමානයේදී අපි දකිනවා දැන් මේ පාස්කුවිරිදා දින ප්‍රහාරය සහ කොරෝනා තත්ත්වයත් එක්ක සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියා බොහෝමයකට අවහිර වීම සිදු වුණා සහ රැකියා අහිමි වුණා. මේ තත්ත්වය තුල ඔබතුමා දකින්නේ නැවත අපි මේ ශේෂ්ත්‍රයේ නගා සිටවන්න කෙටිකාලීන සහ දිගුකාලීන වශයෙන් අනුගමනය කරන්න ඕන පියවරවල් මොනවද? කෙටිකාලීනව දැන් සහ දිගුකාලීනව සංචාර කර්මාන්තය දියුණු කරන්න මුලින්ම ඉස්සෙල්ලා කරන්න ඕනේ මේ තියෙන කොවිඩ් තත්ත්වයත් එක්ක මොකක් හරි මේකට දැන් ලංකාවේ දැන් මම හිතන්නේ කොවිඩ් එන්න කිරීම ආරම්භ කළා තියෙනවා කියලා පේනවා. එතකොට ලෝකේ නමුත් වෙලා තියෙන්නේ තාම මේ ට්‍රැවල් රෙස්ට්‍රික්ෂන් සහ ට්‍රැවල් බෑනින් ඒ දේවල් තියෙනවා. ඉතින් දැනට අපිට කරන්න පුළුවන් දේ තමයි ලංකාවේ ඇතුළත ඉන්න දේශීය සංචාරකයන්ව මේ ස්ථානවලට ගෙන්නා ගැනීමේ එතකොට අපිට ඒක අඩුම ගානේ හෝටලයකට පුළුවන් බ්‍රේක් ඉවන් පොයින්ට්. එහෙම නැත්නම් අර ලාභත් නොලබන පාඩුත් නොලබන තත්ත්වයකට යම් කිසි ව්‍යාපාරයක් ගේනවා එකට අපි කියන්නේ බ්‍රේක් ඉවන් පොයින්ට් කියලා BEP කියලා කියන්නේ ඒකයි. ඒ තත්ත්වයටවත් අඩුම ගානේ ගේන්න පුළුවන් නම් මේ තියෙන හෝටල්වල තියෙන ඍජු සහ චක්‍රවකියා වලට දැඩි බලපෑමක් නොවි සේවකයන්ව යම් කිසි මට්ටමකින් පවත්වාගෙන යාම තමයි දැනට කරන්න පුළුවන් ඉමීඩියට්ලි කරන්න පුළුවන් දේ. ඔව්. සංචාරක කර්මාන්තය ආශ්‍රිතව අපේ රට අනාගතය වෙනුවෙන් සංවර්ධනය කරන්න ඕන කොහොමද කියන කාරණාව පර්යේෂණ දත්ත ආශ්‍රිතව තමයි අද අපි කතා බහ කරන්නේ. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පස්සෙ නැවත හමු වෙන්න විර වැඩසටහන සමගින්. විරාමයෙන් අනතුරුව අපි නැවත එකතු වෙන්නේ මිර වැඩසටහන සමගින්. අද අපි කතා බහ කරන්නේ දර්ශන වීරකෝන් මහතා සමග සංචාරක ව්‍යාපාරය ආශ්‍රිතව පර්යේෂණ දත්ත භාවිතයට ගනිමින් තමයි අද අපි අපේ කතා බහ ඉදිරියට ගෙන යන්නේ. දර්ශන මහත්මයා දැන් ඔබතුමන් අධ්‍යයනය තුළදී අනාවරණය කරගත්තු කරුණු වලින් මම අහන්න කැමති දැන් ඇයි අපේ රටට සංචාරකයෝ පැමිණෙන්නේ විශේෂයෙන් ඉන්දියාවේ ආසියානු කලාපය තුළ හෝ වේවා යුරෝපානු කලාපය තුළ හෝ වේවා සංචාරකෙක් ඇයි අපේ රට තෝරගන්නේ? විශේෂයෙන්ම දැන් 2018 සංඛ්‍යාලේඛන ඒක ඇනලයිස් කළාම මට පෙනිච්ච දේ තමයි මේ මොන ඒ කියන්නේ 2.3 මිලියන් ආපු සංචාරකයන්ගෙන් 1.9 මිලියන් ඒ කියන්නේ මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා තින්නේ ප්ලෙෂර් ඇන් වැකේෂන් ඒ කියන්නේ විනෝදාස්වාදයේ ඒ කියන්නේ ඒ රිලැක්සේෂන් සහ නිවාඩු වෙනුවෙන් තමයි ඇවිල්ලා තින්නේ. ඊට පස්සේ ඊළඟ වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් ඇවිල්ලා තිනවා 253,066ක් ඇවිල්ලා තිනවා විසිටින් ෆ්‍රෙන්ඩ්ස් ඇන් රිලේටිව්ස් කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ යාළුවන්ව සහ නැතිවන්ව හම්බෙන්න කියලා. අනිත් ඊළඟට තියෙනවා බිස්නස් පර්පසස් වලට 92,134ක් ඉතිරිය ගියන් එච්චර ඒ කියන්නේ අපි එකට කියන්නේ සිග්නිෆිකන්ට් නෑ කියලා ඉවරලා. ඉතින් දැනටත් ලංකාවේ එතකොට මේ වැඩිම ප්‍රමාණයක් එන්නේ මේ ප්ලෙෂර් ඇන්ඩ් වැකේෂන් කියන ඒ කොට්ටාෂයට අයිති වෙන එන සංචාරකයෝ තමයි වැඩිම ප්‍රමාණය 2018 සංඛ්‍යාලේඛන අනුව අපිට කියන්න පුළුවන්. ඔව් දැන් සතුට සහ විනෝදය වෙනුවෙන් Tamange නිවාඩුවට ශ්‍රී ලංකාව වගේ දූපත් රාජ්‍යයක් තෝරගන්න සංචාරකෙක් බොහෝ පහසුකම් රට තුලින් බලාපොරොත්තු වෙනවා. අපි දකිනවා සංචාරකයන් මේ රටින් පිටත් යනකොට රට පිළිබඳව හොඳ ඇගයුම් ලබා දෙනවා. විශේෂයෙන්ම ආගන්තුක සත්කාරයට බොහොම වටිනාකමක් ලබා දෙන රටක් විදිහට අපි ඉතිහාසගත රටක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි එතනින් එහාට ගත්තම අපේ රට තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. ඒ නිසා ප්‍රවාහන සම්බන්ධයෙන් යම් යම් ගැටලු ගැන සංචාරකයන් කතා බහ කරනවා. ඒ වගේම තමයි ආරක්ෂාව සම්බන්ධයෙන් යම් යම් ගැටලු තිබෙනවා කියලා කතා බහ කරනවා. මේ අංශ පිළිබඳව යුරෝපානු සහ ආසියානු සංචාරකයන්ගේ දැක්ම පිළිබඳව ඔබතුමන්ගේ අත්දැකීම් එක්ක අපි කතා බහ කරමු. දැන් විශේෂයෙන්ම ඔතෙන්දී අපිට වැදගත් වෙන්නේ දැන් මාලදිවයිනේ තියෙන තත්ත්වයත් එක්ක ලංකාව කම්පයර් කරන එක තමයි. මොකද වෙන්නේ? මොකද මට තියෙන අත්දැකීම අනුව
බොහෝ දුරට මාලදිවයිනට එන සංචාරකයෝ අවසන් දවස් කීපේ ලංකාවට ඇවිල්ලා යන එක තමයි බහුලවම දකින්න ලැබෙන්නේ. මොකද අපි දැන් මාලදිවයිනේ මම අවුරුදු 8ක් රසාව කරපු නිසා මට තේරෙනවා අපි ගෙස්ට් ලයින් ඇහුවාම ඊළඟ ඩෙස්ටිනේෂන් එක ගෙදරද කියලා වහම ඒගොල්ලෝ කියන්නේ අප ශ්‍රී ලංකාවට යනවා කියලා. ලංකාවට යනවා කියලා තමයි කියන්නේ. එතකොට ඒගොල්ලෝ උකක් වෙලාවට බලන්නේ මාලදිවයිනේ තියෙන ආරක්ෂාව, ප්‍රයිවසි එක, ඊට පස්සේ ඉතාමත් කෙටි කාලයකදී තමන්ගේ ගමනාන්තයට යෑම, ඒ වගේ දේවල්. ඉතින් ලංකාවේ තත්ත්වය බැලුවාම දැන් ලංකාවේ මට දැන් පේනවා යම් කිසි දියුණුවක් තියෙනවා. මොකද දැන් අපි කියමු කටුනායකට එන සංචාරකයා ගුවන් යානයකින් ඊට පස්සේ ලංකාවේ තියෙන්නේ යන්න ක්‍රම බැලුවොතින් එහෙම රෝඩ් ට්‍රාන්ස්පෝටේෂන්. එහෙම නැත්නම් අපි එහෙම නැත්නම් දැන් සමහර අනුරාධපුරයේ ඒ වගේ ඊට පස්සේ ගාල්ල මාතර වගේ තැන්වලට දැන් ඉන්ටර්සිටි එක්ස්ප්‍රස් ට්‍රේන්ස් තියෙනවා. ඒවා වායු සමීකරණය කරන ලද දුම්රියන්. එතකොට ඒ දෙක. නමුත් දැන් යම්කිසි වෙලා නුවරඑළිය වගේ යන සංචාරකයෙකුට පුළුවන් සී ප්ලේන් එකක් අරගෙන ඉතාමත් කෙටි කාලයකදී නුවරඑළිය ග්‍රෙකරි වැවට යන්න. නමුත් වෙන්න ඕන තේ තමයි දැන් මාලදිවයිනේ වගේ මේ ලංකාවේ තියෙන දැන් ඔය මොනවද අපිට ගොඩාක් විශාල වැව් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම අපිට කොච්චර ගංගාවල් තියෙනවද, ඒ වගේම කලපු තියෙනවද, මේ හැමතැනකටම මම හිතන්නේ ඩෙස්ටිනේෂන්ස් වලට සී ප්ලේන්ස් දාන්න පුළුවන් නම් සංචාරකයෝ කැමති වෙනවා. ඒක නිසා වැදගත් වෙන්නේ මේ එන සංචාරකයව රස්තියාදු කරන්නේ නැතුව. මොකද දැන් අපි කියමු යම්කි සංචාරකයෙක් එනවා එංගලන්තේ ඉඳලා කෙලින්ම ලංකාවට. එතකොට එයා ගුවන් පැය කීයක් ඉඳනවා. එතකොට එයා සමහරවිට ට්‍රාන්සිට් පැසෙන්ජර් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ලංකාවට එනකොට දැන් ෆ්ලයි කරන අත්දැකීම් තියෙන කට්ටිය, ඒ කියන්නේ ෆ්ලයි කරනකොට එන ප්‍රශ්නයක් තමයි ජෙට් ලැග් කියලා ප්‍රශ්නයක් එනවා. දැන් ඒ කියන්නේ කකුල් එක විදිහකට, ඒ කියන්නේ ඉරියව්වකින් වාඩිලා ඉන්නකොට. මොකද බිස්නස් ක්ලාස් හැමෝටම යන සල්ලි තියෙන්නත් පුළුවන්. ඒ නැති ඉකොනොමි ක්ලාස් වෙන පැසෙන්ජර්ස්ලාට එන ලොකුම ප්‍රශ්නේ තමයි ජෙට් ලැග්. එහෙම නැත්නම් සීසී එයා සික්නස් එන ප්‍රශ්න. ඉතින් ඒ වගේ සංචාරකයෙකුට රස්තියාදු වෙන්නේ නැතුව ඉතාමත් අඩු කාලයකදී සී ප්ලේන්ස් හෝ එහෙම නැත්නම් අනිත් තියෙන ඩොමෙස්ටික් එයාපෝර්ට්ස් අපි කියමු පලාලි වල, එහෙම නැත්නම් යාපනයේ, ඒ වගේම දැන් අනිකුත් තියෙන ගුවන්තොටුපළවල් ඉතාමත් කුඩා ප්‍රමාණයේ ගුවන් යාන නැවත්වන්න පුළුවන් ලෑන්ඩ් කරන්න පුළුවන් තැන්වලට සංචාරකයෝ පැය භාගයක් පැයක් වගේ පැය දෙකක් ඇතුළත යන්න එන්න පුළුවන් නම් ඊට වැඩිය මේ සංඛ්‍යාලේඛන අපිට 2022 වෙනස් කරන්න පුළුවන් වෙයි. ඔව්, දැන් ඒ වගේම තමයි තවත් ප්‍රශ්නයක් මට ඒත් එක්කම අහන්න තියෙන ඔබතුමාගෙන්. දැන් අපි දකිනවා බොහෝ වෙලාවට ලංකාවේ සංචාර කර්මාන්තය තුලදී යම්කිසි ප්‍රදේශ කිහිපයක් පමණයි ඉලක්කගත වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම පැමිණෙන සංචාරකයන් සාම්ප්‍රදායික යම් ප්‍රදේශ කිහිපයකට පමණක් සංචාරය කරනවා තමයි අපිට දකින්න පුළුවන්. බොහෝ වෙලාවට කොළඹින් පිට යනවත් අඩුයි. මම හිතන්නේ ඇයි, මොකද්ද මේකට ප්‍රශ්නය? අපේ ලංකාව තුළ අපි දන්නවා හොඳ භූමි ප්‍රදේශයක් තිබෙනවා, විවිධ කාලගුණික දේශගුණික රටාවන් අපිට තිබෙනවා, අපිට අනන්‍ය වූ හොඳ ඉතිහාසයක් තියෙන, සංස්කෘතික වටිනාකම් තියෙන බොහෝ සුවිශේෂී තැන් තියෙනවා. ඒතර මේ සියලු ප්‍රදේශ ඇයි ලංකාවේ සංචාරක පුරවරයක් විදිහට තවම දුරටත් ආවරණය වෙලා නැත්තේ? ඒකට හේතු ගණනාවක් තියෙනවා. පළවෙනි හේතුව තමයි ට්‍රිප් ඇඩ්වයිසර් වගේ වෙබ්සයිට්ස් වල කලින් සංචාරක අත්දැකීම් සම්බන්ධව රිවියුස් නැති එක. මොකද ලංකාවට අලුතෙන් එන සංචාරකයෙක් රිපීටර් කෙනෙක් නෙමෙයි නම් එයාට යම්කිසි චකිතයක් තියෙනවා ලංකාවේ තියෙන මේ අලුතෙන් සංචාරය කරන්න ඉස්සෙල්ලා. අපි වුණත් නොදන්න රටකට යනකොට ඒ රටේ යාළු මිත්‍රාදීන් ඉන්නවද කියලා ඉවරලා බලනවා. එහෙම නැත්නම් ඒ රට ගැන ලියවිච්ච ආටිකල්ස්, ඒ මොනවාක් ඒ වගේ ඒ රටවල් වල ගැන තියෙන විස්තර හොයනවා. එහෙම නැත්නම් සංචාරකයෝ ඇත්තටම සංචාරකයෝ කියන කොටාශය කරන්නේ ට්‍රිප් ඇඩ්වයිසර් කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ට්‍රිප් ඇඩ්වයිසර් කියන වෙබ්සයිට් එකේ අදාළ ලොකේෂන් එක සහ ඒ ලොකේෂන් එකේ තියෙන හෝටල් හෝටල් ටික බලලා ඒ සම්බන්ධව මේ දෙයක් ගන්න එක. ඉතින් ඊළඟ කාරණය තමයි ඒ දැන් නුවර, ගාල්ල ඒ වගේ ප්‍රධාන සංචාරක දේවල් ඇරෙන්න අනිකුත් ලංකාවේ තියෙන ඉතාමත් එච්චර එළියට ඇවිල්ලා නැති දැන් ලංකාවේ සංචාරකයෝ පවා නොදන්න තැන් ගැන මාර්කටිං එහෙම නැත්නම් ඇඩ්වර්ටයිසින් කැම්පේන්ස් නැති ප්‍රශ්නයක් නිසා තමයි මෙතන මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඔව්, දැන් මේ අලෙවි කරන උපාය මාර්ග තීරණය කිරීමේදී විවිධ ගැටලු තියෙනවා කියලා ඔබතුමා සඳහන් කරා. කොහොමද අපි මේ අලෙවිකරණය හරියාකාරව නිවැරදිව සංචාරකයන්ට මඟ පෙන්වන්න ලබා දෙන්නේ? ඔව්, මඟ පෙන්වන්න ලබා දෙන්න නම් මුලින්ම ට්‍රිප් ඇඩ්වයිසර් කියන වෙබ්සයිට් එක මම කලින් වැඩසටහන් වල පැහැදිලි කළා වගේ ඒ අදාළ ස්ථාන, හෝටල්, ස්වභාවික සභා සෞන්දර්ය තියෙන තැන් ට්‍රිප් ඇඩ්වයිසර් රෙජිස්ටර් කරලා ඒ සම්බන්ධව දේශීය සංචාරකයන්ට පළමුවවත් ඊට පස්සේ විදේශීය සංචාරකයන්ගේ ඉල්ලීම් කරන්න ඕනේ මේ සම්බන්ධව තමන්ගේ අත්දැකීම ලියන්න කියලා ඉවරලා. එහෙම නැත්නම් එයාපෝර්ට් එකේදී ලංකාවට එන සංචාරකයන්ට එහෙම නැත්නම් සංචාරක දැන් අපි කියමු ට්‍රැවල් ඒජන්ට්ස්ලා හරහට දැනුවත් කරන්න ඕනේ මේ තැනු ප්‍රොමෝට් කරන්න කියලා ඉවරලා. ඉතින් ඒ වගේ ඒ සංචාරකයන්ට අවශ්‍ය තොරතුරු ලබා දීම තමයි මොනෑම් හෝ ආකාරයකින් සිද්ධ වෙන්නේ. කරන්න ඕන මේ ස්ථාන තව දියුණු, ඒ කියන්නේ ප්‍රචලිත කර ගැනීම සඳහා.
ඔව් දැන් තොරතුරු ලබා දීම වගේම දර්ශන මහත්මයා අපි දකිනවා සංචාර කර්මාන්තය තුල තිබෙන ඍජු සහ වක්‍ර රැකියා මේ කියන දයන්ත්‍රය තුලම රැකියාවල නිරත වෙලා තිබෙන අයට විධිමත් පුහුණුවක් තියෙනවද කියන ප්‍රශ්නය අපිට තියෙනවා ලංකාව තුල සංචාර කර්මාන්තය සාර්ථක කරගන්න මේ ශ්‍රම බලකාය සතුව හොඳ විධිමත් පුහුණුවක් ලබා දීමේ අවශ්‍යතාවය පවතිනවා අපි ඒක දැන් අපිට යම් කිසි තැනක වැරදිලා තියෙනවා නම් අපි කොතනින්ද පටන් ගන්න ඕන කොහොමද මේක කරන්න ඕන ඔව් එතකොට තමයි මොනවද අපිට එතන තමයි බලාපොරොත්තු වෙන්න වෙන්නේ සංචාර කර්මාන්තයේ දැනට අත නොතියපු ඒ කියන්නේ නව මානයන් කියන එක දැනට අන්ටච් කරපු ඒරියාස් එතෙන්දී අපිට එක දෙයක් ගන්න පුළුවන් දැනට මොනවාද ලංකාවේ ආයුර්වේදයේ ඉතාමත් දියුණු තත්ත්වයක තියෙන නිසා සහ ආයුර්වේදයේ සහ බටහිර වෛද්‍ය විද්‍යාවේ මේ තියෙන කන්සෙප්ට් එකක් ගැන අපිට කතා කරන්න පුළුවන් ඒ විදිහට තායිලන්තයේ සිංගප්පූරුව සහ අප්‍රිකානු සමහර රටවල් වල ඉතාමත් බහුලව භාවිතා වෙන විශේෂයෙන්ම පිරිමින්ව ඒ කියන්නේ පිරිමි සංචාරකයන්ව ආකර්ෂණය කර ගැනීමට ප්‍රොස්ටේට් මිල්කින් ස්පා ට්‍රීට්මන්ට්ස් වගේ සුවිශේෂී සම්භාහන දේවල් ලංකාවට හඳුන්වලා දීලා මේක මාකට් එක වෙනස් කරන එක ඔව් දැන් විශේෂයෙන්ම සංචාරකයන් තමන්ගේ ගමනාන්තයට පැමිණෙන්නේ තමන්ට අවශ්‍ය පහසුව සතුට විනෝදේ ලබා ගන්නනේ. එහෙනම් දැන් ඔබතුමා සඳහන් කරා වගේ සම්භාහන වගේ විධික්‍රම ලංකාවේ හෝටල් පද්ධතිය තුළ තියෙන ඉතාමත්ම දුලබ වශයෙන්. ඒතර මේ සම්භාහන ක්‍රමවේදයන් අන්තර්ජාතික මට්ටමකට පිළිගත හැකි මට්ටමක ව්‍යාප්ත කිරීම සඳහා ලංකාව තුළ අවස්ථාවක් තිබෙනවද සහ කොහොමද ඒකට පුහුණුව ලබා දෙන්නේ? ඔව් දැන් මම මට මතකයි මම මගේ MBA කරද්දි මම strategic management කියන විෂයට මම උත්තරයක් ලිව්වේ ලංකාවේ තියෙන ප්‍රධානම ස්පා ප්‍රොඩක්ට් නිෂ්පාදනය කරන ආයතනයට මගේ ආයතනයේ නම මේ වෙලාවේ සඳහන් කරන්නේ නැහැ. ඒ ආයතනයට පුළුවන්කමක් තියෙනවා නම් ඒගොල්ලන්ට දැනට තියෙන ලංකාවේ සහ විදේශිකයන්ගේ තියෙන බ්‍රෑන්ඩ් ඉමේජ් එක පාවිච්චි කරලා ඔය පුරස්තගාන්ති සම්භාහනය ප්‍රොස්ටේට් මිල්කින් ස්පා ට්‍රීට්මන්ට් එක කියන එක හඳුන්වා දෙන්න. මං හිතන්නේ ලංකාවේ මීට වැඩිය ලොකු දියුණුවක් කරන්න පුළුවන්. මොකද මං දන්න විදිහට මග කරන ලද අධ්‍යයනයන් අනුව දැනට ලංකාවේ සංචාරකයන් කියන්නේ ලංකාවේ ගොඩක් අවුරුදු 45 50 වයස පැනපු පිරිමි තායිලන්තේ වගේ රටවල් වලට යනවා. ඒ වගේ දේවල් වලට ඉතින් අපිට එතනින් ඒ විදේශ විනිමය ඉතුරු කරගන්න පුළුවන්. අනික් කාරණේ රට ලෝකයේ යුරෝපය ඇතුළු ඒ රටවල් වලින් අපිට මෙතෙන්ට තව සංචාරකයෝ ගෙන්නලා අපේ විදේශ විනිමය ප්‍රමාණය ෆොරින් අර්නින්ග්ස් වැඩි කරගන්න පුළුවන්. රැකිය අවස්ථා උත්පාදනය කරගන්න පුළුවන්. ඔව් මේ විදිහට සංචාරක කර්මාන්තය හරහා අපිට බොහෝ අංශවල දියුණුව ළඟා කර ගැනීමේ අවකාශයක් තිබෙනවා. ඒ නිසාම තමයි සංචාරක කර්මාන්තය හරහා අපේ රට දියුණු කිරීම වඩා පහසු ක්‍රමෝපායක මාර්ගයක් බවට පත් වෙන්නේ. ඒ නිසාම තමයි අද දවසේදීත් අපි මේ පිළිබඳව කතා බහ කරන්නට සූදානම් වෙන්නේ. දැන් දර්ශන මහත්මයා අපි නැවත සඳහන් කරොතින් ලංකාව තුළ සංචාර කර්මාන්තයේ විහිදීම ගත්තම ලංකාව තුළ අපි යම්කිසි ආදායමක් මේ වන විටත් ලබනවා. මේ කියන ආදායම වැඩි දියුණු කර ගැනීමේදී රජයක් විසින් අනුගමනය කරන්න ඕන ප්‍රධාන ක්‍රියාමාර්ග මොකක්ද? ඔව් රජය විසින් කරන්න ඕනේ දැනට ඉන්ඩස්ට්‍රී එකට ඒ කියන්නේ හෝටල් කර්මාන්තයේ ආශ්‍රිතව තියෙනවා විශේෂයෙන්ම දැන් මට මගේ යාළු මිත්‍රාදී ඉන්න හෝටල් අයිතිකරුවන් විසින් කියන දේ තමයි මේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එකේ ඒ වගේම අප්‍රූවල් ප්‍රොසෙස් වල තියෙන ප්‍රශ්න ඒ දේවල් निराකරණය කරලා දෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි අවබෝධයක් තියෙන පුද්ගලයින්ව අදාළ තැන්වලට යොමු කරලා ඒගොල්ලන්ට උපදෙස් දෙන්න ඕනේ මේ මොනවාද මාකටිං දේවල් කරන එක. අනිත් එක දැන් ඊළඟ කාරණේ දැන් අපි කලින් කතා කළා වගේ ඉක්මනට සංචාරකයන්ව ලීසියෙන්ම අදාළ ඩෙස්ටිනේෂන්ස් වලට ගෙන්න ගන්න. ඊට පස්සේ දැන් නීති රීති තියෙන දේවල් ඒ වගේම තමයි දැන් සමහර වෙලාවට හෝටල් වල තියෙන ප්‍රශ්නයක් තමයි සමහර ලාවට බාහිර පුද්ගලයන්ගෙන් ඒ ඉන්න සංචාරකයන්ට වෙන බලපෑම් ඒගොල්ලන්ගේ ප්‍රයිවසි වලට වෙන බලපෑම් මේ දේවල් අවම කරලා දෙන්න මේ අවශ්‍ය දේවල් ඒ වගේම සංචාරකයන්ගෙන් විශේෂයෙන්ම මොකද අනවශ්‍ය ලෙස ඒගොල්ලන්ගේ මුදල් කඩාවැඩා ගැනීම නොකර ඒගොල්ලන්ට මොකද ඒගොල්ලෝ අනිත් එක්කලත් එක්ක කතා කරනවා ඒ දේවල් මේ පිටරටවල් වලට විස්තර යන නිසා ඒ අපේ තියෙන සාරධර්ම ඇතුලේ ඒ සංචාරකයන්ගෙන් යම්කිසි මුදලක් ලබා ගන්නවා මිසක් අසාධාරණ ලෙස කරන දේවල් නවත්තන එක. ඔව් වඩා වැදගත් වෙන්නේ හොඳම
අවස්ථාවන් නිර්මාණය කරගනිමින් මේ අවස්ථාවන් ප්‍රයෝජනෙට ගැනීම. ඒ නිසා සංචාර කර්මාන්තය තුළ අපිට තිබෙන පහසුකම් ප්‍රයෝජනෙට අරගෙන ඒ පහසුකම් තුළින් අපි අපේ රට ඉදිරියට ගෙන යන්නට සංවර්ධනය කරන්නට මූලික අඩිතාලම තබා ගන්නට නිවැරදි ප්‍රතිපත්තියක අවශ්‍යතාවය මතුවෙනවා. ඉතින් මේ පිළිබඳව තමයි අපි දිගින් දිගටම මිර වැඩසටහන තුළින් කතා බහ කරේ. අදත් අපි සාකච්ඡාවට එකතු වුණේ දර්ශන වීරකෝන් මහත්මයා. මෙවැනි ස්තුති අපිත් එක්ක සාකච්ඡාවට එකතු වුණාට ආයුබෝවන් ඔබට. අපි තවත් දවසක සූදානම් මිර වැඩසටහන තුළින් ඔබව හමුවන්නට රට යා යුතු මඟ සහ රට සංවර්ධනය කරන ගමනේදී අපිට තිබෙන අඩුපාඩු වගේම අපි නිවැරදි කරගත යුතු තැන් මොනවද කියන දේත් එක්ක ඉදිරියට යන්න. අදට අපි සමු කරනවා අපේ සාකච්ඡාවෙන් ඔබ සැමට සුබ දවසක්.